ලොව ප්‍රධානතම ක්‍රීඩා සන්නාම අතර ප්‍රමුඛස්ථානයක් දිනා ගන්නා වෙළඳනාම දෙකක් වන්නේ ඇඩිඩාස් හා පූමා සමාගම් දෙකයි. මේ වෙළඳ සමාගම් දෙක අතර තිබෙන්නේ කරට කර තරඟකාරී තත්ත්වයක්. ලෝකයේම ආදරය හා විශ්වාසය දිනාගත් මේ වෙළඳ සමාගම් දෙක පිටුපස ඉතාමත් සංවේදී කතා පුවතක් තිබෙන බව ඔබ දන්නවද? ඔබ අපි කවුරුත් දන්න මේ සමාගම් දෙක ගැන කිසිවෙකුත් නොදත්තේ කතාවයි මේ. මේ කතාව ආරම්භ වන්නේ 1920 වසරේදී ජර්මනිය හර්ස් ජනෝරෙක් නගරයෙන්. රුඩොල්ෆ් ඩැස්ලර් සහ ඇඩොල්ෆ් ඩැස්ලර් කියන්නේ එකම මව්කුසෙහි උපන් සහෝදරයන් දෙදෙනෙක්. ඔවුන් එකමුතුව පවත්වාගෙන ගිය ඩැස්ලර් බ්‍රදර්ස් ස්පෝර්ට් ෂූ කම්පැනි නමින් ව්‍යාපාරයක් තිබුණා. එය ආරම්භ කරන ලද්දේ සිය මවගේ ලොන්ඩරි කාමරය තුළයි. ඒ අනුව බාල සොහොයුරාවන ඇඩොල්ෆ් හෙවත් ඇඩි නිර්මාණය කර සාදන ලද සපත්තු වැඩිමහල් සහෝදරයා වන රුඩොල්ෆ් හෙවත් රුඩි විසින් විකුණනු ලැබුවා. කෙසේ වෙතත් 1933 වසරේදී එවකට සිටි අනිකුත් බොහොමයක් ඇමරිකානු පුරවැසියන් මෙන්ම රූඩිද නාසි පාක්ෂයට බඳවාගනු ලැබුවා. 1936 වසරේදී ජර්මනියේ බර්ලින් ඔලිම්පික් උළෙලේදී ඇමරිකාවේ ක්‍රීඩකියෙකු වන ජෙසි ඕවන් ඩැස්ලර් සපත්තු පැළඳීමට එකඟ වී තිබුණා. මෙම තරඟයේදී ඕවන්ස් රන් පදක්කම් 4ක් දිනාගත් අතර මෙය ඩැස්ලර් ව්‍යාපාර අලවිය ඉහළ නැංවීමට ප්‍රධාන හේතුකාරකයක් වුණා. කෙසේ වෙතත් මේ සහෝදරයන් දෙදෙනා විවාහ වීමෙන් අනතුරුව ඔවුන් එකිනෙකා අතර යම් යම් එදිරිවාදිකම් ඇතිවන්නට පටන් ගත්තා. ඒට බලපාන ලද ප්‍රධානතම හේතුව වශයෙන් සැලකෙන්නේ මොවුන් දෙදෙනාගේ බිරින්දෑවරුන් දෙදෙනා මුල සිටම එකිනෙකට වෙනස් විරුද්ධවාදී ආකල්ප දරන අයවීමයි. ඒ අනුව එය හේතුවක් කොටගෙන දිනෙන් දින ඔවුන් අතර ඇති එදිරිවාදිකම් සහ දුරස්ථභාවය එන්න එන්නම උග්‍රාතට හැරුණා. කෙසේ වෙතත් අවසානයේ වැඩිමහල් සහෝදරයා වන රූඩි හමුදාවට බැඳී සේවය කරන්නට වුණා. මෙසේ හමුදාවේ සේවය කරන අතරතුරදී රූඩි සැක කළා තම සොහොයුරා වන ඇඩි තමන්ව ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට යම් සැලසුමක් දියත් කරන්නට ඇති බව. එනම් තමා හමුදාවට යවා ඇඩි තනිව ව්‍යාපාර කටයුතු කරගෙන යාමටයි. මෙම යුද්ධය අතරතුර රූඩි යුද සිරකරුවකු බවට දෙවරක්ම අත්අඩංගුවටද පත් වුණා. ඒ අතරතුර ඇඩි තම ව්‍යාපාර කටයුතු වලින් සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගත්තේ ඇමරිකානු හමුදාව හට පාවහන් නිපදවා දීම නිසායි. 1948 වසර වන විට මෙම ව්‍යාපාරය දෙකඩ වී රූඩි හා ඇඩි අතර වත්කම් බෙදී යන්නට වුණා. ඒ අනුව ඇඩි වෙනමම ඔහුගේ නමින් ව්‍යාපාරයක් ආරම්භ කොට එය ඇඩිඩස් නමින් නම් කරනු ලැබුවා. මේ අතරතුර රෝඩි විසින් රුඩා ලෙසින් ව්‍යාපාරයක් ආරම්භා එය අනතුරුව පූමා ලෙසට නම් කරනු ලැබුවා. දෙදෙනාම තම කර්මාන්ත ශාලා එකම නගරයේ විරුද්ධ පැති දෙකක කරගෙන යන්නට වුණා. කලක් ගතවන විට අවට ජනගහනයෙන් බොහොමයක් දෙනා ඇඩිඩස් හා පූමා සමාගම්වල සේවකයන් බවටද පත් වුණා. සහෝදරයන් දෙදෙනා තමන්ගේ මාර්ගයේ ව්‍යාපාර ඉදිරියටම කරගෙන ගිය අතර එදිරිවාදිකම් එන්න එන්නම දරුණු වුණා. පූමාහි සේවකයන් ඇඩිඩස් සේවකයන් සමගත් ඇඩිඩස් සේවකයන්ට පූමා සේවකයන් හා විවාහ වීම පවා තහනම් කරනු ලැබුවා. ඇඩිඩස් සමාගම ක්‍රීඩා ආම්පන්නත් පූමා සමාගම අලංකාර පාවහනුත් නිපදවන්නට වුණා. කාලයාගේ ඇවෑමෙන් සමාගම් දෙකම අතිශය දියුණු මට්ටමකට පත් වුණා. මෙම එදිරිවාදිකම් තරමක් දුරට හෝ අවම වූයේ 2000 වසරේ මුල් භාගයේදී. කෙසේ වෙතත් 2009 වසරේදී මෙම දිගුකාලීන වෛරය අවසන් කරමින් එකිනෙකා හා මිත්‍රශීලීව කටයුතු කිරීමට සමාගම් දෙක එකඟ වූ අතර රූඩිගේ හා ඇඩිගේ දේහයන්ද එකම සුසාන භූමියෙහි එකළඟ මිහිදන් කරනු ලැබුවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න තමතක් කරන්න එපා.